තවත් විශේෂ වගන්තියක් තියෙනවා පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ මැතිවරණ එකම දිනකදී පැවැත්විය යුතුයි කියලා. හැබැයි ඔබ වහන්සේලා කතා කරේ නැහැ කලින් කඩ මැතිවරණ තියෙනකොට කිසිම දවසක. කලින් කඩ තියන්න බැහැ කියලා අපිට කියන්න බැරි එක ජනාධිපතිට අයිතිය තියෙන ව්‍යවස්ථාවයි. කලින් තමයි ඒ පිළිබඳව විරුද්ධතාවයක්. නීතිය තියෙනවා කියන්න පුළුවන් කියලා. නීතිය තියෙන්නේ. ඔව්. නීතිය තියෙනවා. පැහැදිලිවම නීතිය තියෙනවා. කලින් හිටපු ජනාධිපති වෘත්ත එක ගලා මේ ජනාධිපති විරාජ කරනවා. ඒ අනුව තමන්ට හිතුවා ඒක අපේ ව්‍යවස්ථාව තුල පළාත් සභා මැතිවරණය අපි නිශ්චිත කරලා තියෙනවා එකම කාලවකවානුව දින දෙක තුනක් තුල අවසන් වෙනවා. ඒතකොට පළාත් සභා මැතිවරණය මහා මැතිවරණය හා ජනාධිපතිවරණය එකට තබලා ඉවරුණාට පස්සේ මැද හරියේදී ආණ්ඩුවේ තත්ත්වය නිරීක්ෂණය කරගන්නත් එක්ක ඒක මැද හරියට යන්න කරන අපිට සැලසුම් කරන්න පුළුවන්. ඒක අපි නිශ්චිතව කියලා නැහැ. හැබැයි අපි කියලා තියෙනවා පළාත් සභා මැතිවරණය එක දිනයක හෝ දින දෙකක පැවැත්විය යුතුයි. ඕනනම් සතියක් ඇතුළත පවත්වලා අවසන් කරන්න පුළුවන්. හොඳයි. ඊළඟ ජනාධිපතිවරණ හා මහමැතිවරණ එකට තිබෙන වැදගත්කම. කලින් තිබිච්ච ජනාධිපතිවරයා මහ ජනතාවගෙන් පත් කරපු කෙනෙක් නෙවෙයි. මේ ජනාධිපතිවරයා අපි පත් කරන්නේ මහ ජනතාවට. ඒක වැදගත්. එතකොට මේ ජනාධිපතිවරයාගේ මහජනයා විසින් පත් කිරීම නිසා මෙන්න වගකීමක් එතන එනවා. මහජනයා විසින් පත් කළ තියෙන මේ ජනාධිපතිවරයා. ඔහුට අර පාර්ලිමේන්තුවෙන් පත් වෙච්ච කෙනෙකුත් නෙමෙයි අගමැතිවරයා පත් කරපු රූකඩයෙකුත් නෙමෙයි. නිකන් අර නිකන් නාමික ජනාධිපති කෙනෙකුත් නෙමෙයි. ඒක හන්ද මේ ජනාධිපතිවරයාට විශාල වගකීමක් එනවා. ඒ අනුව මහජනයා විසින් පත් කරපු කෙනෙක්. ඒ වගේම ජනාධිපතිවරයා විසින් විධායකයේ බලතල පාවිච්චි කරමින් පවත්වන මැතිවර. දැන් ජනාධිපතිවරයා දිනනවා. ඊට පස්සේ ජනාධිපතිවරයාට පොලිසිය පත් කරන්නේ ජනාධිපතිතුමා, අල්ලස් කොමිෂන් සභාවට පත් කරන්නේ ජනාධිපතිතුමා, වංචාය මර්ෂණ ඒක මෙහෙවන්නේ ජනාධිපතිතුමා, නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙවන්නේ ජනාධිපතිතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ උපරිමාධිකරණයේ සියලුම නිශ්චකාරු පත් කරන්නේ ජනාධිපතිතුමා. එතකොට ගත්තම ජනාධිපතිතුමාට චම්දෙට සුදුසු කට්ටිය පත් කරගන්න ඕන චම්දෙට කලින්. අර පොලිසිය නදාරිය මාරු කරන වගකීමක් නෑ. එතකොට අන්න ඒ ඔක්කොම සුද්ධ වෙනවා ජනාධිපතිවරයාගේ විධායක බලය, ජනාධිපති බලය අඩු වෙනව විතරක් නෙවෙයි ජනාධිපති ඡන්දය සහ මහමැතිවරණ ඡන්දය එකට තියෙනකොට ඒක රටේ සල්ලි අඩු වෙනවා. වියදම. වියදම් සල්ලි වියදම් කීම අඩු වෙනවා. වියදම් ආම වෙනවා. කලිකලහ අඩු වෙනවා. එක ඡන්දයකින් වැඩ දෙකම සිද්ධ වෙනවා. වැඩේ කාර්යයත් පහසු වෙනවා. එතකොට මොන රාජ්‍ය නායකයා තේරුවා පාර්ලිමේන්තුව තේරුවා කාර්යභාර ඉවරයි අවුරුදු ගානකට මැතිවරණ නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපි පළාත් සභා තියෙනවා කඩින් කඩ. මේ පළාත් සභා තියපු ආකාරය අරගෙන බැලුවොත් මේ ජනාධිපති කාලය තුළ අපි අරන් බැලුවොත් අපිට ඡන්දමයි තිබිලා තියෙන්නේ. ඡන්ද තියමින් ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවා. ඔබතුමන්ලත් ඒවට එකඟ වෙලා තියෙනවා. ඔබතුමන්ලත් එකඟ වෙලා අපි එකඟ වෙලා වහන්සේලත් ඒවට අපි එකඟ වෙලාද නැද්ද කියන එක නේද? ඡන්දෙ ඉදිරිපත් වෙලා තියෙනවා. ඔව් නෑ මේ තියෙන ක්‍රමය. විවස්ථාවේ තියෙන ක්‍රමය. විවස්ථාවේ නීතියකින් මේක ආවරණය කළා නෑ. දැන් උදාහරණයකට ගත්තොත් උතුරු මැද 2012, මධ්‍යම පළාත් 2013, බස්නාහිර දකුණ 2014, ඌවද ආයි 2017 දෙතරකට උතුරු පළාත තවත් වෙනවා. ඒතර වෙන්නේ මොකද්ද? මේ විවස්ථාවේ චන්ද්‍රිකා ජනාධිපතිනින කාලෙත් මේක කළා. එතකොට ඊට කලනුත් එක්සත් ජාතික පක්ෂය තියෙන කාලෙත් මේ කටයුත්ත කළා. දකුණ වෙනම තියෙනවා, බස්නාහිර වෙනම තියෙනවා, ඡන්ද වෙන වෙනම තිබුවේ ඒගොල්ලන්. ඒකට හේතුව තමයි මේ විවස්ථාවේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි මේක කැඳවන්න පුළුවන්කම. එතකොට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි නෙවෙයි රටේ ධර්මයක් තියෙනවා. අපි නීති ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා කවද්ද පළාත් සභාව කැඳවන්නේ කියලා. ඒ පළාත් සභා කාලය තුළ ඒ කැඳවීම ජනාධිපතිවරයා විසින් නිශ්චිත කාල ව්‍යවස්ථාවේ නිශ්චිත කාලයක දක්වලා තියෙනවා. ඒක ඉතාම වැදගත්. ඒ අනුව මින් පස්සේ පත්වන ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට අත්නොමතිකව කඩින් කඩ ජනාධිපතිවරණයේ තියෙන එක නවතිනවා. ඒක හරිම වැදගත්. මේ පළාත් සභා තියෙන එක නවතිනවා. ඒක වැදගත් වෙන මේක නිසා. දැන් බලන්න පහුගිය පළාත් සභා මැතිවරණයේදී ජනාධිපතිතුමා මං හිතන්නේ අරලිය ගහවන්දරේ හිටියේ නැහැ වැඩි. එතුමා හිටියේ මොනරාගල සහ බදුල්ලේ. ජනතාවගේ දුක අහන්න ගියා නෙමෙයිනේ. ඡන්දෙ දිනවන්න ගියා. විවෘත කිරීම සඳහා. ඔය විවෘත කිරීම සඳහා වෙන්නත් පුළුවන්. තෑගි බෙදා දෙන්න ගියා වෙන්නත් පුළුවන්. තව තව වලට ගියා වෙන්න පුළුවන්. ළමයි වඩා ගන්න ගියා වෙන්නත් පුළුවන්. මොන මොනවට හරි යන්නේ නැති. හැබැයි ඒකේ ප්‍රමාණතේ උනේ ඡන්දෙ දිනා ගැනීම. එතකොට ජනාධිපති ඇත්ත වශයෙන්ම පළාත් සභා ඡන්දය දිනන්න රටේ ජනාධිපතිතුමා යන්න ඕම නෑ. මොකටද යන්නේ? රටේ ජනාධිපතිවරයා හරිම ගෞරවාන්විත රාජ්‍ය නායකයෙක්. ඔහුට තියෙනවා රටේ මුළු රටම මෙහෙම වගකීම. අමතිවරු මෙහෙවීම මේ ඡන්දයක් පළාත් සභා ඡන්දයක් තියාගෙන පොඩි ළමෙක් වගේ ඡන්ද ගාන ඇවිද එතුමාගේ මානසික ආතතියත් වැඩි වෙලා තරහක් ගිහිල්ලා කේන්ති ගිහිල්ලා උදේ නැගිටින්නේ තරහින්. ඉතින් මම කියන්නේ මේ ජනාධිපතිවරයා නෙමෙයි ඕනම ජනාධිපති කෙනෙක්.
මම අහලා තියෙනවා ප්‍රේමදාස ජනාධිපතිතුමාටත් උදේ නැගිටින්නේ බොහොම සද්දයක් ඇතුව කියලා මම අහලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තය ගැන මම අහලා නැහැ එහෙම. මහා යුද්ධයක්. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් තමන්ගේ කරේ දාගෙන. අපි කළා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මේ අකුසල කර්ම ටිකෙන් නිදහස් කරන එක. මේ පව් ගොඩකට එතුමා කරගහලා තියෙනවා. එතුමා බාර ගන්න ඕන නැහැ. ඒ පලා සභා ඡන්දය එක සැරේට තිබුවම රට නිදහස්. හැමදාම ස්වර්ණවාහිනියටත් තියෙනවා. අනිත් නාලිකාවලටත් තියෙන මේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම. එළි වෙනකන් නිදි මරනවා. මාධ්‍යවලත් එළි වෙනකන් නිදි මරනවා. පත්තර සූදානම් ඉන්න පිටු පුරවන්නේ. කිසි වැඩකට නැති කසිකබල් හිස් දෙයකට අපේ රටේ ජනතාව යොමු කළා. අපේ රටේ කිසිම වටිනා දෙයකට ජාතික අරමුණකට රට අද මේ ගෙනියන්න හේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ගේන ව්‍යවස්ථා සංශෝධනයේ මේ බහුබූතය මේ විකාරය නවතිනවා. ඒක ඇතින මේකේ වැදගත්. ඔබතුමිය අහන මේක මෙච්චර කල මතක් වුණේ නැද්ද කියලා. මෙච්චර කල මතක් වුණේ නැහැ. මේ විරාමයෙන් පස්සෙ හම්බුනේ. මෙච්චර කල නැද්ද නේද කියන එක නේ වැදගත්. මුළු රටම මේ වෙලාවේ මාධ්‍ය ආයතන සියලු දෙනාම මේක දැන් කිරීම සඳහා ශක්තිය දුන්නොත් මේක කරන්න පුළුවන්. මොකද මේ ආණ්ඩුවට ලේසි නෑ 3-2 ගන්න ආණ්ඩුවක් හදන එක. ලේසි නෑ. මේ ජනාධිපතිවරයාට තව අවුරුදු දෙකක් කාලය තියෙනවා. මේ ජනාධිපතිවරයා තීගල කියන්නේ මෙතන ඉන්නේ කියන්නේ. අත් වශයෙන්ම එතුමාට තව අවුරුදු දෙකක් කාලය තියෙනවා. අපි කියන්නේ එතුමාගේ ඔබතුමාගේ උපරිම කාලය රාජ්‍යශ්‍රීයෙන් ඉන්නට ඕන. ඉඳලා මේ කාර්ය මේ ජාතික වගකීම කරන්න මේ ජාතික වගකීම කරාට පස්සේ එතුමා ඉතිහාසයේ මහාවීරයෙක් බවට පත් වෙනවා. එතුමාගේ යම් යම් අඩුපාඩු දුර්වලකම් ගැන සමාජයේ කතා කරන එක ඇත්ත. හැබැයි ඔක්කොම වැහිලා අර කරපු ඉතාම හොඳ වැඩකින් සීළු අකුසලයන් ගෙවි යනවා කියලා අපේ බණ පොතේ තියෙනවා.